කොහොමද බඩු අල්ලන්නේ නැ බඩු අත ගන්නේ නැතුව කොහොමද මේ ක්‍රමවේදය සම්බන්ධ කරලා තියෙන්නේ කියලා දැන් ඔබට පේනවා තිරේ දිස්සන ඇති මෙන්න මේ බාණ්ඩ එන තැම්පත් කරලා තියෙන විදිය මේකෙන් අපිට බඩු අල්ලන්නේ නැතුව බඩු අත ගන්නේ නැතුව පුළුවන්කම තියෙනවා ස්ටොක් එක බලා ගන්න ඒත් එක්කම ගබඩාවක් සඳහා තමයි අපි මේක විශේෂයෙන්ම සකස් කරලා තියෙන්නේ මම හිතන රවිලට කියන්න පුළුවන් මේ මං හිතන්නේ අරක තියෙන ගබඩාවේ තියෙන ස්ටොක් එක කීයක් විතර තියෙනවද කියලා ඒ කියන්නේ ඔබ බාණ්ඩ අල්ලන්නේ නැ අත ගන්නේ නැතුව ෂණිකවම කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ समीक्षण මේ ස්ටේෂනරි සඳහා ඒ කියන්නේ අපේ තියෙන ලිපි ද්‍රව්‍ය සඳහාත් අපි අලුත්ම ක්‍රමවේදයක් කොහෙලා දීලා තිනවා මේ ක්‍රමවේදයටත් අපි කියනවා 5 සෙකන්ඩ් සිස්ටම් කියලා. ඉතින් මේ තිරේ දිස් වෙන්නේ ඔබේ 5 සෙකන්ඩ් සිස්ටම් එක. ඒ කියන්නේ ඔබේ ආයතනයේ බලන්න ලිපි ද්‍රව්‍ය කොච්චර ප්‍රමාණයක් ගබඩා කරලා තියෙනවද? ඒවා ඔබට කොච්චර වෙලාවක් යනවද ගත කරන්න කියලා. මෙතෙන්දිත් මේ ක්‍රමවේදය අපි කියන්නේ තප්පර 5ක් ඇතුළත ඔබේ ආයතනයේ තියෙන ලිප ගණු සහනිකුත් ලිපි ද්‍රව්‍ය තප්පර 5කින් ස්ටොක් එක ෆිසිකල් ස්ටොක් එක බලා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි. ඉතින් මේකත් අපි එලි දක්වලා තියෙනවා. මේකත් බොහෝ රාජ්‍ය ආයතනවල දැනට පෞද්ගලික ආයතන මෙන්ම සකස් කරගෙන යනවා. මේකෙදිත් අපි කරන්නේ බඩු අල්ලන්නේ නැහැ, බඩු අත ගන්නේ නැහැ, ගණන් කරන්නේ නැහැ. බැලූ බල්මටම දෘශ්‍ය පාලන ක්‍රම භාවිතා කරලා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේකේ ස්ටොක් එක කොච්චරක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒත් එක්කම මේකේ උපරිමය කොච්චරක් තියෙනවද, ඒත් එක්ක අවමේ කොච්චරක් තියෙනවද, ඇනුම් කළ යුතු විදෙකෙද කියලා අපි වර්ණ භාවිතා කරලා ඔබේ ආයතනෙත් පුළුවන් කාලේ අඩු වැඩි අඩු කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඊට පස්සේ තවත් ක්‍රමවේදයක් අපි එලි දක්වලා තියෙනවා TMS ක්‍රමවේදය 30 මිනිත් සිස්ටම්. ඒ කියන්නේ ඔබේ ආයතනේ බලන්න වට්ටෝරු භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා ඉන්වෙන්ටරි අයිටම්ස් පරීක්ෂා කිරීම සඳහා කොච්චර වෙලාවක් ඔබට ගත කරන්න සිද්ධ වෙනවද කියලා. ඉතින් මම කියනවා මම අභියෝග කරනවා මම ඕනම කෙනෙකුට තමන්ගේ ආයතනේ ඉන්වෙන්ටරි භාණ්ඩ එහෙම නැත්නම් වට්ටෝරු භාණ්ඩ විනාඩි 30ක් ඇතුළත ඔබට පහදිලිවම පුළුවනි බලා ගන්න ක්‍රමවේදයක් සකස් කරගන්න කියලා. ඉතින් මේකනොත් ඔබේ ආයතනේ කොච්චර වෙලාවක් වැඩිපුර වෙලාවක් ගත කරන්න තියෙන සියලු දේවල් ඔබට පුළුවනි අඩු කාලයකින් වැඩ කටයුත්තක් කරන්න. ඔව් නිමාසමල් කොන් මහත්මයා මම දන්නේ මේ තරම් ක්‍රමවේද තියෙද්දි මම දැන් ටිකක් කෙටි කාලයක් ගත කළා. මේ වගේ යම් කිසි පහසු ක්‍රමශිල්පයක් යොදා ගත්තයින් පස්සේ එදිනෙදා ඔබ කරන වැඩ කටයුතු ඊටාම සුළු වේලාවක් ඇතුළතදී කරගන්න හැකියාව අවකාශය ඔබට ලැබෙනවා. ඒක නිසාමයි අපි කාර්යාල සම්බන්ධව කතා කරද්දී නිවාසමල් කොන් මහත්මයා අපි රාජ්‍ය සංත්‍රය වෙතත් යොමු වෙමු. අපි දැකලා තියෙනවා අපි අහලා තියෙනවා ABC ලෙසින් එහෙමත් නැත්නම් විවිධ මට්ටම් ලෙසින් මේ කාර්යාල එහෙමත් නැත්නම් මේ ආයතන යම්කිසි ශ්‍රේණිගත කිරීමකට ලක් කරලා තියෙනවා. ඵලදායිතා මට්ටම අනුව කොයි ආකාරයෙන්ද ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මේ කටයුත්ත හා සම්බන්ධ වෙන්නේ කොහොමද මේ ශ්‍රේණිගත කිරීම සිදුවන්නේ? ඔව් අත්තම කියනවනම් මේ ඵලදායිතාව ගැන කතා කරද්දී අපේ කුංචි දරුවගේ අවුරුදු 2 3 ඉන්න දරුවගේ ඉඳලා සමස්ත ජාතියම ඒ කියන්නේ ඉහළම තාරාන්තර දරන කට්ටිය පවා මේ ඵලදායිතාව ගැන කතා කළ යුතුමයි. මොකද අපිට සීමිත වූ සම්පත් ප්‍රමාණයක් තියෙන්නේ අපේ අසීමිත වූ ආශාවන් ඉෂ්ට කර ගැනීම සඳහා. ඒ කියන්නේ රට සංවර්ධනය කරගෙන යාමට නම් ඵලදායිතාව ගැන කතා කළ යුතුමයි. ඒ නිසා තමයි අපි අධිකාරී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් මේ ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයක් පිහිටවලා ඒක යටතේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයක් පිහිටවලා සකස් කරලා තියෙන්නේ. ඒත් එක්කම ඒකේ අධ්‍යක්ෂකතුමිය ඇතුළු සියලු සමස්ත කාර්ය මණ්ඩලමේ රටේ ඵලදායිතාවේ නැංවීමට කළ යුතු හැම දෙයක්ම සෑම කාරණයක්ම ඉෂ්ට කරලා තියෙන්නේ. ඉතින් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය හරහා අවුරුද්ද පාසා පාසල් මට්ටමින් රාජ්‍ය අංශ මට්ටමින් පෞද්ගලික අංශ මට්ටමින් ඵලදායිතා ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ තරඟාවලි පවත්වලා ඒගොල්ලන්ට ඇගීමට ලක් කරන ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒත් එක්කම ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මතින් ඒ ආයතන වර්ගීකරණය කරලා තියෙනවා. ඒ ආයතනයක් B ආයතනයක් C ආයතනයක් D ආයතනයක් වගේ වශයෙන් වර්ගීකරණය කරලා තියෙනවා. ඒ කියන්නේ එතකොට අපි පැහැදිලිවම දන්නවා අපි ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ඒ ගණයේ නම් කරලා තියෙන ලද ආයතනයකින් කියන්නේ අපිට සුපිරි සේවාවක් ලබා ගන්න පුළුවන්. පාරිභෝගිකයෙක් දන්නවා එහෙමනම් මම ගියොත් මට මේ ඉක්මනින් මේ වැඩේ කරගන්න පුළුවන්. මොකද මේක ඒ ගණයේ වර්ගීකරණය කරලා තියෙන කියලා. ඒත් එක්කම B ගණයේ ආයතනයක් දැක්කොත් අතර අපි B ගණයේකකින් අපිට බෑ අර සුපිරි ගණයේ සේවාවක් ගන්න බෑ. ටිකක් අඩු වෙන
ශනි සම්පත්තියන ආයතනයක් විදිහට තමයි ඒතර ඒක බලන්න වෙන්නේ. ඒත් එක්කම C ගණනේ ගත්තොත් එහෙම අපි A සහ B දෙකෙන් වැඩි ඉක්මනින් සේවාවල් ලබා ගන්න බෑ. තව ටිකක් පහළ සේවාවක් තමයි ගන්නෙ. ඉතින් D වගේ ආවොත් එහෙම තවත් අඩුයි. එතකොට මේකේ ආයතනින් ඉන්න ආයතන ප්‍රධානීන් සහ සමස්ත කාර්ය මණ්ඩලය දන්නවා අයියෝ අපි අල්ලපු ඉඩම නම් ඉන්නේ අල්ලපු ප්‍රමාණයේ තියෙන ආයතනෙ නම් ඒ ගණන එකක් ඒගොල්ලන්ට හොඳ සර්විස් එකක් දෙනවා. අපිට බෑ දෙන්න. අපි පහළ මට්ටමේ තමයි ඉන්නේ කියලා. ඒතර ඒ ඒ ඉන්න කාර්ය මණ්ඩලයත් ඒ ආයතන ප්‍රධානීත් බලනවා අපිත් අඩුම තරමේ ඉක්මනට ඒ සහ B ගණයට යන්න ඕනේ නේද කියලා කල්පනා කරලා බලනවා. ඉතින් ඒක ඉතාම වැදගත් කාරණාවක් රාජ්‍ය තන්ත්‍රය සහ පෞද්ගලික අංශයේ ABC ආදි වශයෙන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් වසරේ තරඟාවලියක් පවත්වලා ඒගොල්ලන්ව නිර්ණායක මගින් ඒක තෝරාපත් කරගෙන අවස්ථාව සලසා දෙනවා. ඒක මම හිතන්නේ ඉතාම වැදගත් අවස්ථාවක් හොඳ ප්‍රවණතාවයක් කියලා තමයි මම හිතන්නේ. සමරකෝණ මහත්මයා දැන් ඔබතුමා විදුලි අධිකාරීවරයෙක් ලෙස කටයුතු කරන නිසා මට මේ ප්‍රශ්නේ තහනම් තුන. අපි ගිය සතියේ මේ සඳහා ප්‍රවේශයක් ලබා ගත්ත ඔබතුමා සඳහන් කළා මේ දිවා කාලය තුලත් අනවශ්‍ය ලෙස විදුලි බල්බ දල්වාගෙන ඉන්න පුරුදු වෙලා තිබෙනවා නිවෙස් තුල කාර්යාල තුල. ඒ සඳහා හොඳ සංකල්ප භාවිතයක් පිළිබඳව ඔබතුමා සඳහන් කළා දිවා ආලෝක සංකල්පය කියලා. අපි පොඩ්ඩක් කතා කරමු දැන් කාර්යාලය ගැන ටිකක් කතා බහ කළා නිවසක දිවා ආලෝක සංකල්පය කොයි විදිහටද යොදා ගන්න පුළුවන් කියලා. ඔව් බලන්න ඔබේ නිවස ගැන කතා කරොත් ඔබ කොහොමද නිවසේ විදුලි බුබුලු දවාලෙත් දාලා තියෙනවද කියලා විශේෂයෙන්ම බලන්න අපිට සිද්ධ වෙනවා. එතකොට ඔබට ගන්න පුළුවනි බිත්තියෙන් ආලෝකය ගන්න පුළුවන් පැති කොච්චර තියෙනවද කියලා බලන්න. සමහරලාට ඔබ බිත්තියේ ජනල් ඔක්කොම වහගෙන තියාගෙන ඉන්නවා. ඒත් එකම එහෙම නැත්නම් ජනල් අවට කබඩ් තියලා වහගෙන තියන් ඉන්නවා. එහෙම නැත්නම් තිර දෙදි දාලා වහලා තියාගෙන ඉන්නවා. ඉතින් ඔබට ජනලෙන් ආලෝකය ගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒත් එක්කම ඔබ බලන්න ඔබ වහලෙන් ඔබට එහෙම නැත්නම් ඩේලයිට් කන්සෙප්ට් කියලා අපි කියනවා දිවා ආලෝකය අපිට ගන්න පුළුවන් හිරු එළිය ලබා ගන්න පුළුවන් ක්‍රමවේද කොච්චර තියෙනවද? ඒ වගේම අපි ආලෝකය ලබා ගන්න ක්‍රමවේද අපි ලබාගෙන තියෙනවද කියන කාරණාවත් බලන්න වෙනවා. ඒත් එක්කම ඔබ බලන්න ඔබ දාලා තියෙන විදුලි බුබුල බිම් මට්ටමේ ඉඳලා කොච්චර උසකින්ද දාලා තියෙන්නේ කියන කාරණාව ගැනත් අපිට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. එතක ඔබ බලන්න බිත්තිය මොනවද වර්ණ ගන්නවලා තියෙන්නේ? ඔබ බිත්තිය තද වර්ණයක්ද ගන්නවලා තියෙන්නේ? ඒත් එක්කම බිමට කොහමද ඔබ වර්ණ ගන්නවලා තියෙන්නේ කියන එකත් ආලෝකයේ සම්බන්ධව ගැටලුවක් වෙනවා. ඉතින් බලන්න ඔබ මේ වගේ බොහෝ කාරණු කාරණා තියෙනවා. මේ ගැනත් ඔබ සැලකිලිමත් වුණොත් මම හිතන්නේ විදුලි බිල 116ක් ඔබ දැනුවත් කිරීම තුලින් පමණක්ම ඔබට අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. සමරකෝණ මහත්මයාත් එක්ක අපිට අද දවසේදී හැකි වුණා නිවස සහ කාර්යාලය කියන මේ දෙයංශයේම සමබර විදිහට කතා බහ කරන්න. කොයි විදිහටද මේ දෙයංශයේ තුලම ඵලදායිතාවයේ වඩා වැඩි දියුණු කරගන්න ක්‍රියාත්මක විය යුත්තේ කියන ආකාරය පිළිබඳව කතා බහ කරන්න. අපිට ලැබෙන කාල සීමාවත් ඉතාම කෙටි නිසා අපිට අද දවසට සමුගෙන යන්න සිද්ධ වෙනවා. අපි මෙහිම ස්තුතිවන්ත වෙනවා ලංකා විදුලි බල මණ්ඩලයේ ලිදුල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරී ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සම්පත්දායක ආචාර්ය නිමල් සමරකෝන් මහත්මයාට සූර්යවෙන්ට පැමිණලා මේ පිළිබඳ කතා බහ කරන්න පැමිණීම වෙනුවෙන්. ඔව් මිලේසනම් අපි සූර්යවිමනේ තවත් බොහෝ දේ ඔබ වෙනුවෙන් සූදානම්ව තිබෙන නිසා කෙටි ගීතමය විරාමයක් කරා යොමු වෙනවා.